බොන්දේපතේ අද මේ ගොලෝ එකතු වෙලා ඉන්න ටිවෂන් ඩොටල්ේ බ්බඩව සමකයි එකඒ සිට ධාතන ශය දක්වා සිල් විශය දරාවන් ආවරණය කරමින් පාඩම් මාලාවක් සහ ප්‍රශ්න පත්තර මාලාවක් අපිවිසින් සකස් කරතින ඔගලන්ට පුළුවන් පිත්ත එකතු වෙලා ඔගලගේ විශය දැනුම් වැඩදවනො කරගන්න. අදබි කතා කරන්නන්නේන්න අටුශයණයට අදාළව දේශය නතන කලාවේ අයිතිහාසික පසුබින් පිළබඳ. අපි මේ පාඩ මාශයෙන් ප්‍රශ්නකුත් එක්ක තමයි මේ පාඩම ඉදිරියට කරගෙන යන්නේ බලු දැමකක්දේ ප්‍රශ්න කිය නර්තනය සම්බන්ධ ලී කැටයම් දක්නට ඇත්ති ස්ථානයක් නම්කරෙහි සාධකයක් ලියා දක්වන්න. මෙ දේශය නර්තන කලාවේ යිතිහාසික පසුබීම නැත්තම් අතීතයේ කොමනාකාරයෙන්ද අපේ රටේ නර්තන කලාව පැවති ඒ යුගයන් වන මොනවනර්ත සම්ප්‍රදායන් තිබ්බද ඒ සඳහා මොනවර්ගේවාදදි බාන්්ු භාවිතා කළලාද රංගව වස්්‍රබණු භාවිතා කලාදදිකි ලබු තොත්තු ද ගන්න අනිවාරය තොරතුරු මූලාශ පැරශීය කරන්න ඕනෙ. තොරොතුරු මූලාශ්‍ය විදිීරපි කියන්න පුළුවන් ජනශෘති වංශකතා සන්දේශකාව්‍ය දේශාට්නවාර්තා සාහිත්‍යකෘති වැනි තොළතුරු මූලාශ මගින් අබර තොරතුරු සපයාගන්නු පුළුවන් අතීතේ නර්තන කලාව පැවතිආකාරය පිළිබඳ තොරතුරු සෙවීමේදී එතකොට මේ අද හලතියෙන ප්‍රශ්නෙන්. මේ අතේ තොතුරු මූලාශයයක් වන පුරාවිද්‍යාතුක සාධකයටතේ එන්න රූකම් සම්බන්ධ ප්‍රශ්නයක්. රකම් විදිරපි ගන්න පුළුවන්. গলিয়েটিয়া চিটো ල්ැටයම් ලීැටයම් සිතුුවම් සහ මූර්තියක්්‍රේ රූකම් විදිහයට පෙන්න්නන්නු පුළුවන් එතුකොඩ මේ ඒහා සම්බන්ධ නර්තනයහහා සම්බන්ධ ගල්කටයම් ලී කටයම් සිතුව මෘර්තිවල චාය කීපයක් තමයි මේ තයන්නේ. දෙර අප ප්‍රශ්නෙන් හල් තියන ලි කැටයම් දක්නටේති ස්ථානයක් නම් කර හිසාදකයක් ලියාදක්කනොක්‍රම ලී කැටයම් සම්බන්ධය ස්ථානයක් කිව්හම් මතක්වෙන්නේ මුලින්ම මෙන්න මේ ස්ථානයම්. තමයි දුවේ පුතේ ඇම් බැක්ක දේවාලය අපේ ප්‍රශ්නය පලවෙනි කොටසුර උත්තරේ තමයි ඇම්බැක්ක දේවාලය ඇබැක්ක දේවාලය එතකොට මෙහි බාල්ක කටයම් කරලා තියෙනවා ලීකල් නර්තනය දන නැට්ටුවන්ගේ ලී කැටේමක් ඒ වගේම තව සිවරැස් පනේලයක තියෙනවා නිලියක මැන්්ඩියට සිටින ආකාරය ලී කැටියම්කුත් අපිට තවටම ඇම්බැක්ක දේවාලය හමුවන් ලී කැටයම් සාධක විෂයට විදිහට අපට මේ හැටයම් දෙක හඳුන්නන්න පොළෝංගවලන්ගේ ප්‍රශ්ණයටදාලව මේක සාධකල්ල වහම හරිස්ථානය නම් කල තොකටම මේ ප්‍රශ්න පර උත්තර සසාකචා කල ව ගල පපුලම පත්තෙකමේ වගේ දිගටමකුතු ලයිද ොලන් ශෂ දනම හව තවත් චරිකර ගැන කියල මතක් කන්න ගම හඳර පාඩම වසන් කරන්නු අයිබෝවාන්.